अदिप्राग्दने वासिहा आवासी कवरेद लिया गत्त प्रश्न अदिप्राग्दने वासिहा आवासी कवरेद अदिप्राग्दने वासिहा आवासी अदिप्राग्दने वासी अदिप्राग्दने वासी हा आवासी आवासी नंग आपने की पे क्या न पुलवां प्रधान एक आवासी क्या न आपने खता करने पुलवां अधिप्राग्दने केल क्या ने नाय नाय वैडी ने आई दिकरों के प्राग्दने आगे अधिप्राग्दने के ना प्रधान आवासी तमाई लाभ वैडी अवस्था बनेगी लाभ वैडी अवस्था अधिप्राग्दने वासी लाभ अड़ूनोत्म अनाथ लाभ वैडी अवस्था वरणीय वरणीय बैंकुड़ा नय प्राग्दने स्थिर 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 सीएन पहालवना व्यापार लाभ नय प्राग्दने स्थिर लाभ अधिप्राग्दने प्रधानमंत्री उत्तर लाभ वैडी अवस्था व्यापारे दिगुकालीन नय प्राग्दने सदहा व्यापारे दिगुकालीन स्थिर अतर इन पशु लाभ अतर वेडी लाभांश प्रमाण तम सलकाने अधिप्राग्दने प्रधान वासी विद्यते हेतु दिगुकाल नय प्राग्दने प्रतिशते हिम विनाशेन्ने व्यापारे कोटि अक्खमुनत् 115 सीयट पहलवय नयत गेवन्ने मे कोटि 10 अक्खमुनत् सीयट पहलवय गेवन्ने एतोर इतुरु लाभे इन्न सुलु कोटस कोटस हिमियन सुलु पिरिसक अतर वेडी लाभांशयक बेदी यामक दकिन्न पुलुवन एतोर ओगोल्लो तेरुन गत्तद दन्ने अर मेके वासी मेके समहार वेलावट हरियटम मेके तेरेन्ने दैन मेके वेला तियेन्ने सामान्य कोटस अपि एकने किवे अर सामान्य कोटस अडुवेन निकुत करला नय कर वगे देवल वेडियेन निकुत करला मे वगे उदाहरणयक ने मम गत्ते आदि आदि प्राग्दनेट एतकोट दैन मेगोलन्ट 10 ऐ नम गेवन्न ओने पोलिय अपराधिक स्थिर उपकल्पने वासी व्यापारे लाभे वेडी लाभे මේක අඩු කරගෙන මේක වැඩි කරන එක හොඳයි වැඩි ලාභයක් තියෙන අවස්ථාවකදී අදි තෝරණයක් කරන
වාසිදායකයි කියන එක මේ උදාහරණයෙන් මනාව පැහැදිලි වෙනවා මං හිතන්නේ. එතකොට අර ස්ථිර පොලියක් මේ ගෙවන්න තියෙන 10% ගෙවුවට පස්සේ ඉතුරු සම්පූර්ණ ලාභයේ සුළු පිටසක් අතර එතකොට මේක වැඩි මේ අඩුයිනේ ලාභාංශ වශයෙන් බෙදා ගන්න පුළුවන් අදිතෝලන ප්‍රාග්ධන තත්ත්වයක් තියෙනවා. අපි ලියමු වාසිය මෙන්න මෙහෙම. व्यापार वेडि लाभ उपयन अवस्थावल 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 දිගුකාලීන ණය ප්‍රාග්ධනය සඳහා දිගුකාලීන ණය ප්‍රාග්ධනය සඳහා ඉන් ගෙවිය යුත්තේ උපයන ලාභයෙන් ඉන් ගෙවිය යුත්තේ ස්ථිර පොලියක් වන බැවින් ලාභය වැඩි වුණා කියලා පොලිය වැඩි වෙන්නේ නැහැ. इन गेवियुक्ते स्थिर पोलियाक वन बैविन सीर दहायद पहलवद गेवड़ पसे वेड़ी वराई इन गेवियुक्ते स्थिर पोलियाक वन बैविन इतरी वन लाबे एकाय में का सुरु पीजी सक्पे ने के वासी है ओकत पेड़ी उनोत्ते हैं लाबे तवत तुनी वेन वा इतरी वन लाबे वेडी लाभांश प्रमाणय ඔවුන්ට හිමි වේ. ඔවුන්ට කියන්නේ කොටස් හිමියන්ට වැඩි ලාභාංශ ප්‍රමාණයක් ඔවුන්ට හිමි වේ. සාමාන්‍ය කොටස් තවර පවත්වාගෙන යන එකත් වාසි ව්‍යාපාරයේ ලාභ ලබනවා නම් අධික ලෙස ඔවුන් වෙත වැඩි ලාභාංශයක් හිමි වේ. අධිප්‍රාග්ධනේ නරකම නැහැ. ණය කොටස වැඩි වෙලා අපේ කොටස අඩු වෙන එකේ වාසියක් තියෙනවා. ඊට පස්සේ අපි යමු අධිප්‍රාග්ධන නැත්නම් අධිතෝලනේ අවාසි ලියන්න. අවාසි අපිට තුනක් විතර ලියන්න පුළුවන්. ඔයගලන්ට කියන්න පුළුවන් දෙකක් හරි අධිතෝලනේ අවාසි. අධිතෝලනේ එක අවාසියක් තමයි ළමයි ව්‍යාපාරයේ ලාභ අඩු අවස්ථාවලදී නේද ව්‍යාපාරයේ ලාභ අඩු අවස්ථාවලදී ප්‍රශ්නයක් මතු වෙනවා. ව්‍යාපාරයේ ලාභ අඩු අවස්ථාවලදී අර පොලිය ගෙවුවට පස්සේ පොටස් හිමියන්ට හිමිවන ලාභාංශ ප්‍රමාණය ඇත්තටම අඩු වෙනවා නැති වෙන්නත් පුළුවන්. ඒක නේතු ලාභ අඩු වුණාට අර පොලිය ස්ථිර වශයෙන් ව්‍යාපාරයේ ගෙවන්නේ නැහැ. එතකොට තියෙන ලාභ ටිකෙන් පොලිය ගෙවුවට පස්සේ කොටස් හිමියන්ට ලාභාංශ නැති වෙන්නත් පුළුවන්. අපි එක අවස්ථාවක් නියමු. ලාභ නොමැති අවස්ථාවලදී නැත්නම් ලාභ අඩු අවස්ථාවලදී එහෙම ලියවන ගොඩක් හොඳයි. ලාභ අඩු අවස්ථාවලදී හිමිකාරීත්වයට යම් අවාසිදායක තත්ත්වයක් ඇතිවීම ලාභ අඩුයි කියලා පොලී නොගෙව ඉන්න බෑනේ. මේක ගෙවන්න ඕනේ. හිමිකාරීත්වයට යම් අවාසිදායක තත්ත්වයක් ඇතිවීම
නැත්නම් අධිතෝලනේ හොඳයි. ලාභ අඩු වුණොත් ප්‍රශ්නය. හිමිකාරීත්වයට යම් අවාසිදායක තත්ත්වයක් ඇතිවීම පොලියවන්නම වෙනවා. හිමිකාරීත්වයට යම් අවාසිදායක තත්ත්වයක් ඇතිවීම නැත්නම් හිමිකාරීත්වයට යම් බලපෑමක් ඇතිවීම කියලා ලියන්නත් පුළුවන්. හිමිකාරීත්වයට යම් බලපෑමක් ඇති වෙනවා. ඒක ගෙවන්න වෙනවා කොහොම හරි. පොලිය ගෙවන්න තු වෙන්න බෑනේ අපි බැංකුවෙන් ණයක් ගත්තොත් ඒක නිසා. දෙවැනි එක තමයි නයිහිමියන්ගේ ව්‍යාපාරයේ කෙනෙහි ඇති කරන බලපෑම වැඩි වීම නයිහිමියන්ගේ ව්‍යාපාරයේ කෙනෙහි ඇති කරන බලපෑම වැඩි වීම නැත්නම් අපි කියනවා නයිහිමියන්ගේ බලය වැඩි වීම කියලා ව්‍යාපාරයේ කෙනෙහි නයිහිමියන්ගේ බලපෑම වැඩි වීම ව්‍යාපාරයේ කෙරෙහි නයිහිමියන්ගේ බලපෑම වැඩි වීම නැත්නම් ඔකට උත්තර දෙන්න පුළුවන් නයිහිමියන් සතු බලය වැඩි වීම කියලා. ඒකලංට බලපෑම් කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා. නයිහිමිය ප්‍රමාණය වැඩි නිසා. තුන්වෙනි එක තමයි අධිතෝලන ප්‍රාග්ධන තත්ත්වය තියෙන අවස්ථාවක තවදුරටත් ණය ප්‍රාග්ධනය රැස් කර ගැනීමේ හැකියාව ව්‍යාපාරේ නැතුව යනවා. මේ විශාල වශයෙන් ණය ප්‍රාග්ධනය රැස් කරගෙන තියෙන්නේ 75ක් නේ. તો තවදුරටත් ණය ප්‍රාග්ධනය රැස් කර ගැනීම ගැටලු සහගතයි ව්‍යාපාරේ ලාභදායීත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. તો තව අවාසියක් ලියන්න පුළුවන් අධිතෝලන තත්ත්වයකදී ණය ප්‍රාග්ධනය තවදුරටත් රැස් කර ගැනීම අධිතෝලන තත්වයකදී ණය ප්‍රාග්ධනය තවදුරටත් රැස් කර ගැනීමට නොහැකි වීම අධිතෝලන තත්වයකදී තවදුරටත් ණය ප්‍රාග්ධනය රැස් කර ගැනීම තවදුරටත් ණය ප්‍රාග්ධනය රැස් කර ගැනීම ගැටලු සහගත වීම අපි එහෙම කියමු. තවදුරටත් ණය ප්‍රාග්ධනය රැස් කර ගැනීම ගැටලු සහගත වීම තවදුරටත් ණය ප්‍රාග්ධනය රැස් කර ගැනීම ගැටලු සහගත වීම නැත්නම් අපහසු වීම. ඔය තමයි අවාසි විදියට අපිට ලියන්න තියෙන්නේ. එතකොට දැන් ඔය දැනගත්තොත් තමයි උත්තර ලියන්න පුළුවන්. දැන් ඔබ ප්‍රශ්නයක් කතා නොකර ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගොල්ලන්ට හිතා ගන්නවත් බැරි වෙනවා මොනවාද ලියන්න වෙන උත්තර කියන එක නේද? එහෙනම් ලාභ අඩුනොත් අයිතිකරුවන්ට බලපෑමක් පොලී ගෙවන්න වෙනවා. එතකොට නයිහිමියන්ගේ බලපෑම වැඩි ව්‍යාපාරයට අධිතෝලන තත්ත්වයකදී ඒගොල්ලන්ගේ බලය වැඩි ඒගොල්ලන්ගේ සල්ලි වැඩි කර තියෙන්නේ. ඒ වගේම හුඟක් අපි ප්‍රායෝගිකව දන්නවනේ හුඟක් ණය වෙලා තියෙන වෙලාවක තවත් ණය ගන්න ගියොත් මොකද වෙන්නේ කියන එක අපි ප්‍රායෝගිකව අපේ ජීවිතේනොත් අපි දන්නවනේ. අපි විශාල වශයෙන් ණය වෙලා තියෙනවා නම් තවත් ණය ගන්නවද මේ තවත් අමාරුවේ වැටෙනවද කියන ගැටලු සහගත තත්ත්වේනවා. ඒකයි තුන්වෙනි උත්තරේ කිව්වේ. නේද? අධි ප්‍රාග්ධනයක් තියෙන අධිතෝලනයක් තියෙන අවස්ථාවක තව දුරටත් ණය ප්‍රාග්ධනය රැස් කර ගැනීම ගැටලු සහගත වීම. ඒක ටිකක් අවාසිදායක තත්ත්වයක් වෙන්න පුළුවන්. ඔය තමයි අධිතෝලනයේ තියෙන අවාසිය. ඒතකොට හොඳට තේරුම් ගන්න ඕනේ හිතන ලේසි වගේ පෙවුනට හිතන තරම්ම ලේසි ප්‍රශ්න නෙමෙයි. මම කැමති මේ පාස් පේපර්ස් උත් ඔක්කොම කලවම් කරලා ඒ ඔක්කොම බේරගෙන තමයි මේ ප්‍රශ්න ටික මම කතා කරන්නේ ඔයගලන්ට. ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මේක. ඔතන ඇති අධිතෝලනේ මම හිතනවා ඇති කියලා අධිතෝලනේ ගැන තේරුම් ගන්න. ඊට පස්සේ අපි යමු දෙවැනි එකට අවතෝලනේ ගැන කතා කරන්න. අවතෝලනේ යන මේක කරේ අධිතෝලනේ කතා කරේ. අවතෝලනේ මම කිව්වා උදාහරණයක් ගත්තේ සාමාන්‍ය කොටස් 75යි ණය කර 25යි ඔක්කොම ප්‍රාග්ධනය 100යි කියලා. අවතෝලනේ කියලා කියන්නේ අපි නිවසේදීම අවතෝලනේ යනු දීර්ඝකාලීන ණය ප්‍රාග්ධනයට වඩා දීර්ඝකාලීන ණය ප්‍රාග්ධනයට වඩා
දිගු කාලින ණය ප්‍රාග්ධනයට වඩා හිමිකාරීත්ව ප්‍රාග්ධනය වැඩි නම් හිමිකාරීත්ව ප්‍රාග්ධනය වැඩි නම් ඒතර හිමිකාරීත්ව ප්‍රාග්ධනය වැඩි වෙන එකක් නේද? ඒතකොට අර උපයන ලාභ සෑහෙන පිටසක් අතර බෙදී යනවා. ඒක අර ස්ථාවරව තියාගන්න පුළුවන් නම් හොඳයි ඉතින්. නේද? දිගු කාලින ණය ප්‍රාග්ධනයට වඩා හිමිකාරීත්ව ප්‍රාග්ධනය වැඩි නම් එය අවතෝලනයේ ලෙස හැඳින්වේ. එය අවතෝලනයේ ලෙස හැඳින්වේ. එය අවතෝලනයේ ලෙස හැඳින්වේ. එය අවතෝලනයේ ලෙස හැඳින්වේ. ඒවල නම් දීර්ඝව සාකච්ඡා කරන්න විශේෂ දෙයක් නැහැ. එක ප්‍රශ්නයක් මම හොයාගත්ත මේ පාස් පේපර්ස් වල එක හොඳ ප්‍රශ්නයක් කියලා මම හිතනවා. අවතෝලනයේ ලෙස හැඳින්වේ නේද? ණය ප්‍රාග්ධනයට වඩා අයිතික වර්ගයේ ප්‍රාග්ධනය වැඩි නක් කියතියම කියනවා. ණය ප්‍රාග්ධනයට වඩා අයිතික වර්ගයේ ප්‍රාග්ධනය වැඩි වෙන එක. අපි කියන අවතෝලන කියලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මම හොයාගත්ත විභාග පේපර්ස් වල ලියාගන්න අවතෝලන ප්‍රාග්ධන ව්‍යුහයකට වඩා අවතෝලන ප්‍රාග්ධන ව්‍යුහයකට වඩා අවතෝලන ප්‍රාග්ධන ව්‍යුහයකට වඩා අවතෝලන ප්‍රාග්ධන ව්‍යුහයකට වඩා අදිතෝලන ප්‍රාග්ධන ව්‍යුහය අදිතෝලන ප්‍රාග්ධන ව්‍යුහය නැත්නම් අදිතෝලන ප්‍රාග්ධන ව්‍යුහය ව්‍යාපාරයකට සුදුසු වේ. අදිතෝලන ප්‍රාග්ධන ව්‍යුහය ව්‍යාපාරයකට සුදුසු වේ. හොඳ ප්‍රශ්නය. අවතෝලන ප්‍රාග්ධන ව්‍යුහය කියන අවතෝලන ප්‍රාග්ධන ව්‍යුහයකට වඩා අදිතෝලන ප්‍රාග්ධන ව්‍යුහය අවතෝලන ප්‍රාග්ධන ව්‍යුහයකට වඩා අදිතෝලන ප්‍රාග්ධන ව්‍යුහය ව්‍යාපාරයකට සුදුසු වේ. ව්‍යාපාරයකට සුදුසු වේ. අදහස් දක්වන්න. හොඳ ප්‍රශ්නයක්. අදහස් දක්වන්න. මේ එතකොට අපේ කට්ටියගේ නේද බොක්කත් එක්ක හිර වෙනවා මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම. අමාරු ප්‍රශ්න නෙමෙයි, ලේසි ප්‍රශ්න. දැන් ඉගෙනගෙන යම් ප්‍රමාණයකට ඉගෙනගෙන තියෙන නිසා අවබෝධයක් එන්න ඕනේ ඇත්තටම. අවතෝලන sorry අවතෝලන ප්‍රාග්ධන ව්‍යුහයකට වඩා අදිතෝලන ප්‍රාග්ධන ව්‍යුහයක් ව්‍යාපාරයකට සුදුසුයි. අදහස් දක්වන්න. මේකෙන් අදිතෝලනේ හොඳයි අවතෝලනයකට වඩා. මොකද කියන්නේ? අදිතෝලන අවතෝලන ප්‍රාග්ධන ව්‍යුහයකට වඩා අදිතෝලන ප්‍රාග්ධන ව්‍යුහයක් ව්‍යාපාරයකට සුදුසු වේ. ඒක සුදුසු පැත්තකුත් තියෙන විදිහ ඔයගොල්ලෝ දන්නවා. අදහසක් දුන්නා මම මේකට. ඒතර අපි උත්තරේ ලියනවා කොහොමද? අධික ලාභ ලබන අවස්ථාවකදී නේද? අධික ලාභ ලබන අවස්ථාවකදී දිගු කල් ණය ප්‍රාග්ධනය සඳහා ව්‍යාපාරය ජීවිතයේ ස්ථිර පොලියක් වෙමින් ඉතිරිවන ලාභය සුරුපිරිසක් අතර බෙදී යන බැවින් එවැනි අවස්ථාවකදී අදිතෝලන ප්‍රාග්ධන ව්‍යුහයක් ව්‍යාපාරයකට සුදුසු වේ. මේ එවැනි අවස්ථාව කොහොඳයි. නමුත් ව්‍යාපාරයේ ලාභ අඩු වීම හෝ නොමැති තත්වයක ස්ථිර පොලියක් ගෙවීමට සිදුවන බැවින් නේද එවැනි අවස්ථාවකදී අදිතෝලන ප්‍රාග්ධන ව්‍යුහයක් ව්‍යාපාරයට සුදුසුයයි පිළිගත නොහැකි වෙන්නේ. ඒ වගේ අවස්ථාවකදී ව්‍යාපාරයකට අවතෝලන ප්‍රාග්ධන ව්‍යුහයක් තිබ්බනම් හොඳයි. ලාභ අඩු නම් සහ ලාභ නැති වුණාට අවතෝලන තත්වයකදී ඒක ලොකුට බලපාන්නේ හිමිකාරීත්ව ප්‍රාග්ධනය වැඩි ණය ප්‍රාග්ධනය අඩු නිසා. එච්චර ලොකුවට බලපාන්නේ අවතෝලන තත්ත්වයක් ලාභ අඩු අවස්ථාවලදී. නේ? ඒක
ලාභ අඩු අවස්ථාවලදී අධිතෝලනය අවාසි කීපයක් අපි කතා කරානේ ලාභ අඩු වුණොත් නේද ලාභ අඩු වුණොත් එහෙම අධිතෝලනයේ අවාසි කියුවේ එකයි ලාභ අඩු වුණොතින් අධිතෝලනයේ ගැටළු සහගතයි එතකොට ලාභ අඩු වුණොත් හිමිකාරීත්වයට බලපෑම් ඇති වෙනවා නාහිමියන්ගේ බලය වැඩි වෙනවා තවදුරටත් ණය ප්‍රාග්ධනය රැස් කරගන්න විදියක් නැහැ අධිතෝලනයක් අවාසි පැතිත් තියෙනවා එතකොට අපි වඩා සුදුසු වේ කියලා නම් සුදුසු පැත්තක් කියන්න ඕනේ නේද සුදුසු පැත්තක් කියන්න වෙනවා අපි ලියමු උත්තරේ වැඩි ලාභයක් උපයන අවස්ථාවලදී වැඩි ලාභයක් උපයන අවස්ථාවලදී වැඩි ලාභයක් උපයන අවස්ථාවලදී ණය ප්‍රාග්ධනය සඳහා ණය ප්‍රාග්ධනය සඳහා ගෙවි යුත්තේ ස්ථිර පොලියක් වන බැවින් ණය ප්‍රාග්ධනය සඳහා ගෙවි යුත්තේ ස්ථිර පොලියක් වන බැවින් ණය ප්‍රාග්ධනය සඳහා ගෙවි යුත්තේ ස්ථිර පොලියක් වන බැවින් ණය ප්‍රාග්ධනය සඳහා ගෙවි යුත්තේ ස්ථිර පොලියක් වන බැවින් වැඩි ලාභාංශ ප්‍රමාණයක් වැඩි ලාභාංශ ප්‍රමාණයක් කොටස් හිමියන් අතරේ බෙදී යන බැවින් වැඩි ලාභාංශ ප්‍රමාණයක් කොටස් හිමියන් අතරේ බෙදී යන බැවින් අපි ඉස්සෙල්ලා පැහැදිලි කරා කොටස් හිමියන් අතරේ බෙදී යන බැවින් එවැනි අවස්ථාවක අධිතෝලන තත්වයක් සුදුසු වේ. එවැනි අවස්ථාවක අධිතෝලන තත්වයක් සුදුසු වේ. ඒගොල්ලෝ කියන ප්‍රකාශයත් එක්ක එකතු කරන්න උනා යම් යම් ආකාරයකට. එවැනි අවස්ථාවක අධිතෝලන තත්වයක් සුදුසු වේ. අධිතෝලන තත්ත්වය එවැනි අවස්ථාවක ලාභ වැඩි අවස්ථාවක් අධිතෝලන තත්වයක් සුදුසු වේ. නමුත් ලාභ අඩු වුණොත් තමයි ගැටලුව. අලුත් ඡේදකින් නමුත් ලාභ අඩු අවස්ථාවලදී ලාභ අඩු අවස්ථාවලදී ලාභ අඩු අවස්ථාවලදී ස්ථිර පොලියක් ගෙවීමෙන් පසු ස්ථිර පොලියක් ගෙවීමෙන් පසු ස්ථිර පොලියක් ගෙවීමෙන් පසු ස්ථිර පොලියක් ගෙවීමෙන් පසු ව්‍යාපාරයේ සාමාන්‍ය කොටස් හිමියන්ට ව්‍යාපාරයේ සාමාන්‍ය කොටස් හිමියන්ට ව්‍යාපාරයේ සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ නොමැතිවීම එමෙන්ම ණයකරුවන්ගේ විවිධ බලපෑම් එල්ලවීම නායකරුවන්ගේ විවිධ බලපෑම් එල්ලවීම වැනි අවාසිදායක තත්ත්වයන්ටද අධිතෝලන තත්ත්වයකදී අවාසිදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බැවින්
අධිතෝලනය සෑම අවස්ථාවකදීම සුදුසුයයි අධිතෝලනය සෑම අවස්ථාවකදීම සුදුසුයයි සෑම අවස්ථාවකදීම සුදුසුයයි පිළිගත නොහැක සෑම අවස්ථාවකදීම සුදුසුයයි පිළිගත නොහැක සුදුසු වෙන්නේ ලාභ වැඩි නම් විතරයි ලාභ අඩු නම් හෝ ලාභ නොමැති නම් අධිතෝලනයේ ගැටළු සහගතයි කියන එක තමයි ලියන්න ඕනේ සුදුසුයයි පිළිගත නොහැක එතකොට ඒකක් ඉවරයි ඊට පස්සේ අපි එන සමතෝලනය තුන්වෙනි එක සමතෝලනය සමතෝලනය එක කතා කරන්න දෙයක් නැහැ නිර්වචනේ පමණයි සමතෝලනය කතා කරන්න තියෙන්නේ සාමාන්‍ය කොටසුයි ණය කරයි අපි උදාහරණ ගත්තේ එමය එක සමානයි එහෙනම් සමතෝලනය අනුව එතකොට ලියමු හිමිකාරීත්ව ප්‍රාග්ධනය හා ණය ප්‍රාදිගු කාලීන ණය ප්‍රාග්ධනය හිමිකාරීත්ව ප්‍රාග්ධනය හා දිගු කාලීන ණය ප්‍රාග්ධනය එකිනෙකට සමාන වීම හිමිකාරීත්ව ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනය එකිනෙකට සමාන වීම එකිනෙකට සමාන වීම සමතෝලනය වේ එකිනෙකට සමාන වීම සමතෝලනය වේ හිමිකාරීත්ව ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනය එකිනෙකට සමාන වීම සමතෝලනය වේ සමතෝලනය වේ ඊපස්සේ මෙන්න මේ ගාන හදලම අපි අර අනුපාත ගැටලුව විසඳමු චුටි ගානක් තියෙනවා තෝලණේ මෙන්න මේ ගාන මං කියවන්නම් නේ එතකොට ලියා ගන්න පුළුවන් වෙයිනේ මෙන්න මේ ගාන පාසලෙන් තොරතුරු භාවිතා කර ව්‍යාපාරයේ තෝලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වන්න මං කියන්නම් පහසදාන් තොරතුරු භාවිතා කර පහසදාන් තොරතුරු භාවිතා කර පහසදාන් තොරතුරු භාවිතා කර ව්‍යාපාරයේ තෝලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වන්න ව්‍යාපාරයේ තෝලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වන්න ව්‍යාපාරයේ තෝලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වන්න ව්‍යාපාරයේ තෝරණ තත්ත්වය පිළිබඳ අදහස් දක්වන්න. ව්‍යාපාරයේ තෝරණ තත්ත්වය පිළිබඳ අදහස් දක්වන්න සිය දහයේ ණයකර තියෙනවා 90000ක්. පොදු සංචිත තියෙනවා 39000ක්. පොදු සංචිත තියෙනවා 39000ක් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ තියෙනවා ලක්ෂ 4ක් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ තියෙනවා ලක්ෂ 4ක් වරණීය කොටස් ප්‍රාග්ධනයේ තියෙනවා 60000ක් වරණීය කොටස් ප්‍රාග්ධනයේ තියෙනවා 60000ක් රඳවාගත් ලාභ තියෙනවා 11000. රඳවාගත් ලාභ තියෙනවා 11000. රඳවාගත් ලාභ තියෙනවා 11000. අපෙන් ඉන්නන්නේ පහසදාන් තොරතුරු භාවිතා කර ව්‍යාපාරයේ තෝලන තත්ත්වය පිළිබඳව අදහස් දක්වන්න. හරි නේද ලියා ගන්න ඇතිනේ හොඳයි දැන් අහ ගන්නකො මේ ටිකත් මට මේක කියන්නත් බැරුව ගියා දැන් තෝලන තත්ත්වය පිළිබඳව අදහස් දක්වන්න කියලානේ කියන්නේ දැන් අපි අර පේපර් එකේ ගණන් දෙකයි නේ කරේ 1 2 කරේ 3 4 ඒකත් හතර වෙනි එක කියන්නේ තෝලන තත්ත්වය පිළිබඳව ඔබේ අදහස
එතකොට මේකෙන් අදහසක් ගන්න පුළුවන් මේකෙන් අදහසක් ගත්ත හැකි එතකොට දැන් තෝරන අනුපාතය හදන්න එපෙයි තෝරනත් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න එතකොට ඔයගොල්ලෝ තෝරන අනුපාතය දන්නවා ණය හිමිකාරීත්ව අනුපාතයනේ හදන්න තියෙන්නේ හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය ණය ප්‍රාග්ධනය බලන්න අපි ණය හිමිකාරීත්ව අනුපාතය දන්නවනේ සාමාන්‍ය නේ දැන් හිමිකාරීත්ව ප්‍රාග්ධනය හිමිකාරීත්ව ප්‍රාග්ධනයකට දාලා දිගු කාලීන ණය ප්‍රාග්ධනය උඩට දාලා ඉතින් අපි දන්නවනේ දිගු කාලීන ණය ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා ස්ථිර පොලියක් දෙවන ප්‍රාග්ධනය අපි මේක නෙමෙයිනේ පාවිච්චි කරේ නේද ස්ථිර පොලියක් ස්ථිර පොලියක් දෙවන ප්‍රාග්ධනය අපි වැඩි කරා 100 මාක්සියෙන් වැඩි නොකර ඔයගලන්ට පෙන්නනම් උත්තරය අරගෙන අපි මෙහෙම දෙයක් කියනවා දැන් මෙහෙම දෙයක් කියනවා මේ මේ තෝලන අනුපාතයේ තෝලන අනුපාතය ඒ කියන්නේ ණය හිමිකාරීත්ව අනුපාතය නේ උඩට දානවා ණය යටට දාන හිමිකාරීත්වය මත හිමිකාරීත්ව ප්‍රාග්ධනයේ කොච්චර ප්‍රමාණයක් ණය ප්‍රාග්ධනයේ තියෙනවද නේ එතකොට මේක පිළිතුර මම කියන්නේ 100 න් වැඩි කරන්නේ නැතුව හරියද 100 න් වැඩි කරන්න ඕනේ නැහැනේ 100 න් වැඩි කරලා බලන්න මේකට සාපේක්ෂව මේක කොච්චරද කියලා නේද 100 න් වැඩි නොකර මේ දෙක ගත්තොත් මේකේ අගය එකක් ආවොත් නේද මේකේ උත්තරේ එකක් ආවොත් ඔයගොල්ලෝ දන්නව මොකද්ද හේතුව කියලා එකක් ආවොත් මේකේ උත්තරේ එකක් ආවොත් ස්ක්‍රීන් එක පොඩ්ඩක් මම හරි ගස්සන්නේ උත්තරේ එකක් ආවොත් ඇත්තම තියෙන්නේ අදිතෝලනය ඒක තේරෙනවනේ ඔයගොල්ලන්ට ඇයි කියලා ඒ කියන්නේ උඩ වැඩි වෙන්නේ නැපයි යටට වඩා උඩ වැඩි වුණොත් එකක් එන්නේ නේ උඩ අඩු වෙලා යට වැඩි වුණොත් එහෙම එකට අඩු උත්තරයක් එන්නේ. එතකොට මේකේ හිමික ණය හිමිකාරීත්ව අනුපාතය 100ට වැඩි කරලා ගත්තොත් එකක් එන්නේ නැහැ. ඉතින් 100ටවත් ප්‍රතිශතයක් නෙන්නේ. එතකොට මේක එකක් ආවොත් තියෙන්නේ අදිතෝලනය. එකට අඩු උත්තරයක් ආවොත් තියෙන්නේ අවතෝලනය. එහෙමනම් අපි 100 න් වැඩි කරන්නේ නැතුව දාලා බලමුකෝ. ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනය කොච්චරද කියලා ඔයගලන්ට ඔක හොයාගන්න පුළුවන් නේද අපි බැලුවොත් ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනය තව විනාඩි 10යි තියෙන මේක කට්ටෙන් ඉරිස්සල ගන්න හදමු ණය කර තියෙනවා 90000 වරණීය කොටස් තියෙනවා 60000ක් නේ ධන 60000යි දිගු කාල වගකින් නැහැ මේක දැන් බෙදන්න තියෙන්නේ හිමිකාරීත්ව ප්‍රාග්ධනයේ පොදු සංචිත තියෙනවා 39000ක් ධන සාමාන්‍ය කොටස් තියෙනවා 104000ක් ඒ වගේම රදවාගත් ලාභ තියෙනවා ධන 11000ක් සාමාන්‍යයෙන් අපි 100 න් වැඩි කරනවා නේ 100 න් වැඩි නොකර උත්තරේ හදලා බලමුකෝ 100 න් වැඩි නොකරත් ගැටලුවක් නැහැ 100 න් වැඩි කරනවා කියලා කියන්නේ ප්‍රතිශතයක් විදිහට දක්වන්න ඕන නිසානේ 100 න් වැඩි කරන්නේ 100 න් වැඩි නොකරා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට උඩට එනවා 150000 නේද? අපිට තේරෙනවනේ මොකද්ද තියෙන්නේ කියලා මේකනේ. එකට අඩු වෙන උත්තරය අනිවාර්යයෙන්ම ආයතනගේ ප්‍රාග්ධනය වැඩි කියන එකනේ මේකෙන් පේන්නේ. ඒ කියන්නේ අවතෝලනයක් නෙ තියෙන්නේ හදන්න නැතුවම කියන්න පුළුවන්. 450000ක් එනවා යටට. නේ? එතකොට බෙදුවොත් එහෙම අපි දන්නවනේ මෙතන 0.1 දශම ගණනක් එන්නේ බෙදුවොත් එහෙම එකට අඩුයිනේ එකට අඩුයි නම් අපි කියන්නේ අවතෝලනයක් තියෙන්නේ මේක 100 න් මේක 100 න් වැඩි කරොත් එන්නේ මේකට සාපේක්ෂව 100ට කොච්චරක්ද මේක කියලා තමයි අපි බලන්නේ නේ එතකොට උත්තරේ ඕනනම් බෙදලා ගන්න පුළුවන් බෙදලා ගත්තොත් අපිට උත්තරේ 0.4ක 0.4 කියන්නේ 15 45 න් බෙදන්න තියෙන්නේ නේද 15 බෙදීම 45 සමානයි 0.33 එන්නේ
බිංදුවයි දසම තුනයි තුනයි. එතකොට පැහැදිලිවම එකට අඩුයි නම් අවතෝලනයක් තියෙන්නේ. මං හිතනවා තේරුම් ගන්න ඇති කියලා. ඕනනම් මේක සිහියෙන් වැඩි කරලා බලන්නත් පුළුවන් මේකට සාපේක්ෂව කොච්චරද කියලා මේක සිහියෙන් වැඩි කරලා ගන්න පුළුවන් අපිට මේ බිංදුව දෙකට මේ බිංදුව දෙක ගියා මේ බිංදුව දෙකට මේ බිංදුව දෙක ගියා 1500 බෙදන්න තියෙන 45 1,50,000 මේකෙන් එකයි මේකෙන් තුනයි මේව වගේ තුන් ගුණයක් මේක තියෙනවා නේද ණය ප්‍රාග්ධන වල හිමිකාරීත්ව ප්‍රාග්ධනේ ණය ප්‍රාග්ධනේ වගේ තුන් ගුණයක් ඒකනේ ඔය හොයලා තියෙන්නේ හරි ඒතර 100න් වැඩි කරත් ඒක පැහැදිලි 100න් වැඩි කරන්නේ તો බෙදලා ගත්තත් උත්තරේ පැහැදිලි ඒකෙන් අපිට තේරුම් ගන්න ඕනේ හිමිකාරීත්ව ප්‍රාග්ධනේද වැඩි ණය ප්‍රාග්ධනේද වැඩි අතිතෝලනයක්ද අවතෝලනයක්ද කියන එක එතකොට තොරණ තත්ත්වෙ නේද ඔබේ අදහස් දක්වන්න. එතකොට අපිට කියන්නේ මොකද? මෙම ව්‍යාපාරයේ පවතින්නේ ලියන්න පුළුවන් උත්තරේ මෙම ව්‍යාප මම හිතන මේ ටික හදාගන්න ඇති කියලා. ගැටලුවක් තියෙනවා නම් අහන්න පැටලිලක් තියෙනවා නම් මේ මෙම ව්‍යාපාරයේ පවතින්නේ අවතෝලන තත්ත්වයකින්. මෙම ව්‍යාපාරයේ පවතින්නේ අවතෝලන තත්ත්වයකින්. එබැවින් ඔන්න තව උත්තරයක් අපිට දාන්න පුළුවන් එබැවින් තව දුරටත් ණය ප්‍රාග්ධන රැස් කර ගැනීම හැකියාවක් ව්‍යාපාරයේ පවතී නේද එබැවින් ණය ප්‍රාග්ධන රැස් කර ගැනීම හැකියාවක් ව්‍යාපාරයේ පවතී පුළුවන් ඉතින් අයිතිකරුවන්ගේ සල්ලිත් එක බලපුවම ණය තුනට එකයි නේද එබැවින් තව දුරටත් ණය ප්‍රාග්ධන රැස් කර ගැනීම හැකියාවක් ව්‍යාපාරයේ පවතිනවා හිමිකාරීත්ව ප්‍රාග්ධනය රැස් කරගන්න එක යෝග්‍ය නෑ නේද එතකොට දැනටත් විශාල හිමිකාරීත්ව ප්‍රාග්ධනයක් නිසා ලාභේ විශාල පිරිසක් අතර විදියන් නිසා හිමිවන ලාභේ අඩු වෙනවා එක්කෙනෙකුට සා අවතෝලන තත්ත්වයකදී හිමිකාරීත්ව ප්‍රාග්ධනය රැස් කරගන්න එක එච්චර යෝග්‍ය නෑ කියලායි අපි කියන්නේ ණය ප්‍රාග්ධනය රැස් කරගන්න එක හොඳයි අවතෝලනයකදී අදිතෝලනයකදී ණය වැඩි නිසා හිමිකාරීත්ව ප්‍රාග්ධනය රැස් කර ගැනීම වැඩි ඉඩකඩක් ව්‍යාපාරයේ තියෙන විදිය ඔයගලන්ට තේරෙන්න ඕනේ නේද අදිතෝලනයකදී ණය වැඩි හිමිකාරීත්ව ප්‍රාග්ධනය අඩු එතකොට හිමිකාරීත්ව ප්‍රාග්ධනය තව රැස් කර ගැනීම හැකියාවක් තියෙනවා අදිතෝලන තත්ත්වයකදී ණය ප්‍රාග්ධනය රැස් කර ගැනීම එච්චර යෝග්‍ය නැහැ කියලායි අපි නෝට් එකෙත් ලිව්වේ මම හිතනවා දැන් තේරුම් ගන්න ඇති කියලා තෝලනයේ පිළිබඳව අපි අර පාස් පේපර් එකේ ප්‍රශ්නේ තක්ගාලා කරොත් හොඳයි මතකද දන්නෙත් නැහැ දැන් කොහෙද ඉන්නේ කියලා අපි මෙන්න මේ ප්‍රශ්නේ නවත්තලා තමයි ගියේ නේද මේ ප්‍රශ්නේ අපි ප්‍රශ්න දෙකක් විතර කතා කරා එකයි දෙකයි කතා කරා ප්‍රාග්ධන තෝලනේ ගණනය කරන්න ඊට පස්සේ කියනවා ප්‍රාග්ධන තෝලනේ ඔබ ගණනය කළ තෝලන අනුපාතය ආශ්‍රයෙන් ව්‍යාපාරයේ පදින් ප්‍රාග්ධන තෝලන තත්ත්වෙ නිසා ඇතිවිය හැකි ප්‍රතිවිපාක පැහැදිලි කරන්න දැන් පුළුවන් කරන්න දැන් අපි ගණනය කරමුද මේකේ ප්‍රාග්ධන තෝලනේ ටක් ගාලා විනාඩි 1යිද කොහෙද තියන්නේ පුළුවන් මේක ගන්න ඔයගලට තනියම උනත් කරගන්න පුළුවන් සම්භාරක් වෙලාට කට් වෙයි. එතකොට හැමමම නවතිනවා ළමයි සෙන්සුරා දිවිදා දවස් දෙකෙන් පුළුවන් උනත් ආයි පාරක් සම්බන්ධයෙන් උත්සාහ කරනවා. ටග්ගල ගණනය කරමු බලන්න තෝලන අනුපාතය තෝලන අනුපාතය හයිඩි කරත් අනුපාතයෙන් සාමාන්‍ය කොටස් 100යි ධන වර්ණීය කොටස් 100යි සංචිත 50යි නායකර 100යි එච්චරයිනේ තියෙන්නේ නේද එතකොට උඩ 200ක් එනවා යට 150ක් එනවා